තවදුරටත් මේ නීති දිග මොසමේ සංකේතත්වය තියෙනවා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල තැනින් තැන වෙස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. තද වෙසි අපි අපේක්ෂා කරනවා බස්නාහිරයි, සබරගමු, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. මේ සුළං වේගයේ වැට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යාම තත්ත්වයක් තියෙනවා. මේ හුදු සීමාව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් ඇති බවයි. මහවැලි ගංගාවේ ඉහළ ප්‍රදේශවල ජලමට්ටම් ඉහළ මට්ටමකට පත් වෙලා තියෙනවා. මහවැලි ගඟට වැටෙන අතු ගංගාවල ජලමට්ටම් අධිකයි. කෙහෙල්ගම ඔය සහ මස්කෙලි ඔය ගින්ගඟ සහ නිල්වලා ගඟත් කළුගඟේ ඉහළ ප්‍රදේශවල ජලමට්ටම් ඉහළ මට්ටම් වල පවතිනවා. විශේෂයෙන්ම කළුගඟ රත්න පුර සහ යවට ප්‍රදේශවලදී අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතිනවා. ගින්ගඟ පහළ ප්‍රදේශවලදී විශේෂයෙන් බද්දේගම සහ යවට ප්‍රදේශවලදී අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතිනවා. නිල්වලා ගඟත් එසේමයි. අකුරැස්ස සහ ඒන් පහළ ප්‍රදේශවලදී අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින්නේ. ජල වාරිමාර්ග ජලාශවල සමස්තයක් ලෙස ජල මට්ටම 80%ක මට්ටමේ පවතිනවා. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමග මේ වන විට කැනියොන්, නෝටන් බ්‍රිජ් සහ විමල සුරේන්ද්‍ර ජලාශවල වාන්තොරටු විවෘත කර ඇති බවද වාර්තා වනවා. කාසල් රී සහ මවුසා කැලේ ජලාශවල ජලමට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ. මේ වන විට පොල්ගොල්ල ජලාශයේද වාන්තොරටු පහක් විවෘත කර ඇති බව වාර්තා වනවා. මේ අතර රත්නපුර යටියන්තොට ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග VOS සහ කැලණිගඟේ ජලමට්ටමද ඉහළ ගොස් තිබෙනවා. එම නිසා බුලත්කොහොපිටිය සහ යටියන්තොට මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. පවතින අයහපත් කාලගුණයේ හමුවේ හිනිදුම ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් පණන්ගල අධිබලති විදුලි රැහැන් පද්ධතියට කොස්ගසක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් පණන්ගල ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනුරාධපුර පළුගස්වැව කෝන්වැව ප්‍රදේශයට හමාගිය තද සුළඟකින් එම ප්‍රදේශයේ විශාල ගස් ලබු වගාවකට හානි සිදුව තිබෙනවා. ඒ නිසා සිදු වූ පාඩුව ₹25,25,000 ආසන්න බවයි වාර්තා වන්නේ. දෙල්තොට මලයි මගල් ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවකටද දැඩි සුළඟින් හානි සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. එම ප්‍රදේශයේ නිවාස කිහිපයකටද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ, ගාල්ල, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා තවදුරටත් නාය ඈමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. මේ අතර පවතින අයහපත් කාලගුණයේ හමුවේ මෙවන විට දිස්ත්‍රික්ක 20කට බලපෑම් මෙල්ල වී තිබෙනවා. ඉන් පුද්ගලයින් 24,886 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. අර්ධ නිවාස හානි 4,755ක් වන අතර පූර්ණ නිවාස හානි 27ක් ලෙසයි වාර්තා වන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.